කොහමද ඉතින් කම්මැලි කමට වුණ වීඩියෝ එකක් කරන්න හිතුවා දැන් දවල් දෙකට කිට්ටුයි කට්ටිය ඉතින් පරක් වෙලා තමයි උදේටත් කෑවේ දැන් මං හදන්න යන්නේ මොනා හරි කන්න දෙයක් ඉතින් මෙහෙ ඊයේ රෑ ඇත්තටම ඊයේ හදපුවෙන් ගොඩක් දේවල් ඉතුරු වුණා මොද රෑ මිගුලයි මහප්පැව ආවා පුතාලා බලන්න එතකොට ඉතින් රෑ කෑම දින අරගෙන ආවේ ඉතින් ඒ නිසා මං හදපු චිකන් වගේක් තියෙනවා බතුත් ඉතුරුයි එහෙමම වම්බට මෝජු ටිකක් තියෙනවා ඉතින් ලොකුවට හදන්න දෙයක් නෑ අද පරිප්පුවක් හදලා ෂේප් කරගන්න ඒක හදන ගමන් කතා කරු මගේ ෆෝන් එකේ ස්ටෑන්ඩ් එක කැඩිලා දැන් මේ පිටියකට හේතු කරගෙන තමයි කතා කරන්නේ අද කොහොම වෙයිද දන්නේ නැහැ මම වීඩියෝ කරන එක ඇත්තටම උයනේ පෙන්නන්නට වඩා නිකම් පොඩි දේවල් ටිකක් කතා කරන්න තමයි ආවේ අපි වෙන ගමන් කතා කරමු පහුගිය දවස්වල මගේ වීඩියෝස් වලට වැටිලා තියෙන කමෙන්ට්ස් වල මගේ බෝට්ටුවටම වැචිච්ච සහෝදරියෝ ගණනාවක් කමෙන්ට්ස් දාලා තිබුණා ඒ කියන්නේ හස්බන්ඩ් පිටරට ගිහිල්ලා මේ දවස්වල තමන්ගේ පවුල දියුණුව වෙනුවෙන් ඉතින් දරුවොත් එක්ක තනි වෙච්ච සහෝදරියෝ ගොඩක් ලංකාවේ ජීවත් වෙන සහෝදරියෝ ගොඩක් කමෙන්ට්ස් දාලා තිබුණා සමහර අය හරිම දුකෙන් දාලා තිබුණා කනස්සල්ලෙන් සමහර අය ඇත්තටම බයක් තිබුණා ඒගොල්ලෝ කමෙන්ට් කළා හැබැයි සමහර අය මම දැක්කා මේ කඩේමත් කොහොම හරි ජය ගන්නවා කියන අදිෂ්ඨානයෙන් හරිම පොසිටිව් විදියට කමෙන්ට්ස් දාපු සහෝදරයෝ තිබුණා ළමිනේ පුළුවන් විදියට මම වීඩියෝස් දිගටම අරන් එන්න පොරොන්දු වෙනවා ඒ වැඩෙන් ඔයාලවයි මාවයි දෙගොල්ලන්වම දිරිමත් කරගන්න අපි එකිනෙකාට පුළුවන් නිසා ඉතින් අද මේ හදන කෑම එක ගැන මං කියවනේ පොඩ්ඩක් ඕගලන්ට මං අද උයන්නේ පරිප්පු විතරයි. ඉතින් කලින් දා හදපු කෑම මම ඉතුරු කරගෙන තිබ්බා. ඉතින් හස්බන්ඩ් ගියාට පස්සේ කෑම හදන එක මට චුට්ටක් විතර පහසු වුණා කිව්වොත් අවංකවම ඒක හරි. මොකද දන්නවද? හස්බන්ඩ් කන්නේ නැති සමහර කෑම තියෙනවා. දැන් මගේ පුතාලට මම එහෙම එච්චරම ලොකුවට කෑම තෝරන්න දෙන්නේ නැහැ. කොහොම හරි ඒගොල්ලෝ කනවා. නමුත් හස්බන්ඩ් කන්නේ නැහැ කියලා තේරෙලා තෝරලා තියෙනවනේ කෑම. ඉතින් ඒ දේවල් සමහර වෙලාවට මට හදන්න හම්බ වෙලා නැහැ. දැන් හැබැයි මම මේ හැම එකම හදනවා. මොකද මේ හදන ඔක්කොම අපේ පුතාලත් කන නිසා. ඔන්නේ අතරේ මම ඔන්ලයින් ඕඩර් කරපු ග්‍රොසරිස් වගේකුත් බිල්ඩින් එකට ගෙනල්ලා දුන්නා ඒ සුපර් මාකට් එකේ අය. ඉතින් මොනවද මම ඕඩර් කරගත්තේ කියලාත් ඔයාලට පෙන්නන්නම්කෝ. මේ පේනවනේ. මම පෙන්නන දේවල් ඔයාලට අඳුරගන්න පුළුවන්නේ. මේ මුදෝපු කිරි. ඉතින් ඔන්ලයින් ග්‍රොසරි ෂොපින් වල වාසි අවාසි දෙකක් මම දැක්කා. එකක් තමයි දැන් මට විශේෂයෙන් වාහනයක් නැහැනේ. මම ගමනාගමනය වෙන්නේ ත්‍රී වීල් වලින්. නැත්තම් මගේ කකුල් දෙකට පිහිටෙන් මම ඇවිදලා යනවා. ඉතින් පයින් ගියොත් සහ ඔය පයින් ගිහිල්ලා අපිට ගේන්න පුළුවන් බඩු ප්‍රමාණය සීමිතයි. මගේ අර්ධකට ගේන්න පුළුවන් ප්‍රමාණයනේ. නමුත් ත්‍රී වීල් එකක් ගත්තොත් ඉතින් ටිකක් වැඩිපුර බඩු ප්‍රමාණයක් එකපාර දාගෙන එන්න පුළුවන්. නමුත් එතන තියෙන ප්‍රශ්නේ තමයි ත්‍රී වීල් වලටත් එහාට මෙහාට යන්න යන ගාස්තුවක් ගත්තාම ඕකේ මහ ලොකු ෆන් එකක් නැහැ. ඉතින් ඉස්සර හස්බන්ඩ් එක්ක ඔය ගිහිල්ලා සුපර් මාකට් ගිහිල්ලා ග්‍රොසරි ෂොපින් කරනවා වගේ ඉතින් දැන් ඔය තනියෙන් ගිහිල්ලා ඔහොම ගන්න ඉතින් එච්චරම ලොකු ආසාවක් හිතෙන්නේ නැහැ. නමුත් තව පහුවෙද්දි මට යන්න ආස හිතේ. දැනට නම් ලොකුවට ඒ දෙන්නේ නැහැ. මගේ ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ මම ගොඩාක් කාර්ය බහුල නිසා දරුවන්ට අවශ්‍ය කරන කෑම බීම හදන්න ඕන කරන දේවල් ටග්ගාල මගේ ගෙදරට ගෙන්න ගන්න ක්‍රමයක් තමයි මට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මට ඔන්ලයින් ෂොපින් කියන දේ ඇත්තටම ගොඩක් උදව් වෙලා තියෙනවා. ඒක වාසියක්. මට පාරේ රස්තිය අදු වෙන්න ඕනේ. අද ඕඩර් කරපු ගමන් හෙට එනවා බඩු ටික. ඉතින් සුපර් මාකට්ස් ඔක්කොම කොළඹවට තියෙන හින්දා ප්‍රධාන පෙළේ සුපර් මාකට්ස් වලින් හග්ගාලා අපිට ඩිලිවරි එක අරේන්ජ් කරලා දෙනවා. හදිස්සියේ හරි අපි ඕඩර් කරපු බඩු නැත්තම් අපිත් එක කතා බහ කරලා ෆෝන් එකෙන්ම ඒ වෙනුවට මොනවද එවන්න ඕනේ කියන දේවල් කතා කරලා අපිට අවශ්‍ය විදියට ඒ දේවල් එවනවා. ඉතින් ඒ නිසා හරිම කන්වීනියන්. ඒ නිසා මම මේ ඔප්ෂන් එකට යනවා මේ දවස්වල. තියෙන අවාසි තමයි ගොඩාක් වෙලාවට අපි වෙබ්සයිට්ස් හරහා දානකොට ඕඩර්ස් ඇත්තටම ඒගොල්ලෝ ඕඩර් එන්නේ යවද්දි ගොඩාක් බඩු ඒගොල්ලෝ ගාව නැහැ. මොකද අර දිනෙදා අප්ඩේට් වීමක් මං හිතන්නේ සිද්ධ වෙන්නේ නැහැ වෙබ්සයිට්ස් වල තියෙන බඩු. ඒ නිසා ගොඩක් වෙලාවට මට කෑෂ් රිෆන්ඩ් එකක් හම්බ වෙනවා. එහෙම නැත්නම් වෙනත් බඩු මාත් එක්ක කතා කරලා ඒගොල්ලෝ එවනවා. අන්න ඒක තමයි මම දකින ලොකුම අවාසිය වෙන්නේ. සහ අපිට ඕන කරන ප්‍රමාණවල් ගැනීමේ
අපහසුතාවයක් තියෙනවා වෙබ්සයිට් හරහා ඔඩර් කරද්දී. මොකද ඒගොල්ලෝ දෙන මිනිමම් ක්වොන්ටිටි එක අපි ඔල්ඩරේට ගන්න ඕනේ. ඉතින් ඒ වගේ අඩුපාඩු තියෙනවා. يعني අවාසිත් තියෙනවා, වාසිත් තියෙනවා. ඉතින් ওই දෙක මැද්දේ මේ දවස්වල මගේ අවශ්‍යතා ටික මම සපුරා ගන්න එක ක්‍රමයක් තමයි ඒ. ඊළඟට බලම් පිංගම් හොදන වැඩි. ඉතින් ඒකත් කොළම් පුලුවන් හැම වෙලාවෙම ඒක තියෙන ටික හොදලා එතන පිරිසිදු කරලා සිංක හිස තියාගන්න මම උත්සාහ කරනවා. නමුත් ඇත්තටම උදව්වට කවුරුත් නැති නිසා සහ මම ගොඩක් ව්‍යාපාර කටයුතු වලට කාර්යබහුල වෙලා නිසා හැමතිස්සෙම ওই වැඩේ කෙරෙන්නේ නැහැ. ඉතින් එහෙමයි කියලා මම තැවි ඉන්නේ. මට හම්බ වෙන සෑම වෙලාවෙම මට චාන්ස් එකක් ආව. දැන් අපි හිතමුකෝ ගොඩාක් බිසි වෙනවා කියලා, බිස්නස් වැඩවලටයි බබාලගේ වැඩවලටයි. ඒකෙන් පොඩ්ඩක් මිදෙන්න ඕන වුණාම මං අර එකතු වෙලා තියෙන බඩු ටික සහ ඉඳුල් භාජන ඒව ටික එකපාර සෝදලා දානවා, ස්ට්‍රෙස් රිලීස් කරගන්න ක්‍රමයක් හැටියට. ඉතින් මේ විදිහේ පුංචි පුංචි දේවල් වලිනුත් මම සන්තෝෂේ හොයා ගන්නවා. මේක තිලක් මැකෙන් ඔන්ලයින් ඕඩර් කරලා ගෙන ගත්ත වීදුරු වාස් එකක්. මේ තමයි මම මේ පැත්තේ රවුමක් ගහලා අරගත්ත ෆ්‍රෙෂ් මල්. ඉතින් එහෙම දාලා මේක ලස්සන කරලා මේක දිහා බලලා මම පුංචි විදිහ පුංචි සන්තෝෂයක් ලබනවා. ඉතින් කුස්සිය වැඩ ටික ඉවර වෙනකන් ඔයගොල්ලොත් එක්ක කතා කරා. ගණන් ගන්න එපා කොණ්ඩේ. ගෙදර ඉන්න විදිහටමනේ ඉතින් මම කරන්නේ වීඩියෝස්. එනවා ආපහු මොනා හරි කතා බහකට හරි මොනා හරි විශේෂ සිද්ධියක් ගැන බ්ලොග් එකක් අරන් එන්න. එනවා පහලින් කමෙන්ට් කරන්න. ඔයාලට හිතෙන දේ, දැනෙන දේ, හොඳ දේවල්, පොසිටිව් දේවල් ටික එකතු කරගන්න. තව බලන කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙන විදිහේ, තව බලන කෙනෙක්ට මොනහරි දෙයක්, මොනහරි ධනාත්මක දෙයක් තමුන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් විදිහේ ලස්සන කමෙන්ට්ස් ටිකක් බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න.